ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමි මම කවිඳු විජේ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල ඔමික්‍රෝන් ආසාදිත ඉන්දිය ජාතිකයා තවමත් ශ්‍රී ලංකාවේ එනකොට නෙගටිව් යනකොට පොසිටිව් එනත් දෙකම අරන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි විදේශිකයා බම්බලපිටියේ සමාජ ශාලාවකටත් ගෙයින් රෝගේ සමාජගත වී තිබෙන්න පුළුවන් සෞඛ්‍යාංශ අනතුරු අඟවයි බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව C ග්‍රේඩ් ඉහළට ඊයේ දිනය තුල පමණක් කොවිඩ් ආසාදිතයින් 88000ක් ජපානයේද ප්‍රථම වතාවට ඔමික්‍රෝන් රෝගියෙකු හමු වෙයි යුග දනවි පෙත්සම් විභාගය යලි කැඳවීම ජනවාරි 10 වනදා ගොවියා හුරා කන හොර පොහොර පැකට් ප්‍රමිති කාර්යාංශයේ නිර්ණායකයන්ට අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපළට වෙළඳපළේ භාවිත නොකළ සිලින්ඩර යලි ගන්න අභියාචනා අධිකරණය නියෝග කරයි ගෑස් ආශ්‍රිතව හානි සිදු වුවන්ට වන්දි ගෙවීමට සමාගම් දෙකම කටයුතු කළ යුතුයි ජේසී කියයි රට යන අත පැහැදිලි ආණ්ඩුව කැඳහැලියක් සජිත් ගෙන් චෝදනා प्रथम नवदानीय केरवल पीटिया योगदन बलागारे कोटा सो विकिनीम बल रहित कर्ण लेसे इला गुणुकर पेत्सां पिलिबद वेडिदुर विभागे जनवारी दसवन दाट काल्तापनु लेबुआ यागव विनिसुरु जयंत जयसूर्य महता प्रमुख पांच पुद्गल श्रेष्ठादी कर्ण विनिसुरु मडुलाई युगदनवी गिविसमुट एरही पेत्सम अद पेरवरुए याली सलका बेलेम आरंभ करुणा ए अगविनिसुरु जयंत जयसूर्य भुवनेक अलुविहारे प्रियंत जयवर्धन विजित मलालगोड़ सह एलटीबी देही देनिये यान पंच पुत्कल विनिसुरु मडुल्ल हमुए पूज्य एल्ले गुणवंश हिमियान कार्दिनल अतियुतु मेल्कम रंजित हिमिपानन समकी जनबलवेगी महलेकम पार्लिमेंतु मंत्री रंजित मद्दुम भंडार हिटपु पार्लिमेंतु मंत्री सुनील हंदुन्नेत्ति सह वसंत समरसिंहय मेम पेत्सम इदिरिपत् कर ऐत्ते ईट अमतरव वृत्तीय समिति ऐतुलु पार्श्व कीपयक्द मीट एक्व तिबेनवा केरवल पिटिया युगदानवी बलागारे कोटा सियट हतलिहाक अमेरिकानु समागमकट विकिनीम संबंधेनु मेम विरुद्धत्वे ऐतिवुए इता रहस्यगतव मध्यम रात्रिये मेम गिविसुम अत्सन कल बव संधान वुआ कैबिनेट मंडलेवत दन्ने नैतिव गिविसुम अत्सन कर तिबु बवाई वार्तावुने मे बव मुलिन्म हेलिदराव कले पार्लिमेंतु मंत्री अनुर कुमार दिसानायक महताय ए अनुव ओहु अदाल गिविसुमे पीटपतक्द पसुगियदा सभागत कला එම කිවිසුමට අනුව ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමේ අනුබද්ධ ශ්‍රී ලංකා සමාගමක් සමගයි යුගදනවි කිවිසුම අත්සන් කර තිබුණේ. එය ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් LLC සමාගම ලෙසයි වාර්තා වුණේ. කෙරවල පිටියේ යුගදනවි බලාගාරයේ කොටස් 140ක් මේ ආකාරයට විදේශ සමාගමකට විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි පෙත්සම් කරුවන් පෙන්වා දෙන්නේ. එසේම මින් ජාතික ආර්ථිකයට හානි වන බවද පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා. එසේම ගෑස් සැපයුමේ ඒකාධිකාරියද මෙම සමාගමට හිමි වන බවයි පෙත්සම් කරුවන් ප්‍රකාශ කළේ. මෙම කිවිසුම පාරදෘශ්‍ය භාවයෙන් තොර බවද පෙත්සම් කරුවන් අධිකරණයේදී පෙන්වා දුන්නා. ඊට අමතරව අමාත්‍ය මණ්ඩලයේ විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ වාසුදේව නානායකාරයන් අමාත්‍යවරුන්ද මෙම කිවිසුම දුටුවේ නැති බව ප්‍රකාශ කළා. ඒ අනුව මේ අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙම පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස නම් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයයි. එසේම යුගදනවි බලාගාරයේ හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් අමරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක්ද මෙහි වග උත්තර කරුවන් ලෙස නම් කර තිබෙනවා. පෙත්සම අද යලි සලකා බලනු ලැබුවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමග ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා පෙනී සිටියා. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මෙසේ ප්‍රකාශ කළා. ස්වාමිනී මේ ගිවිසුම ජාතික බලශක්ති ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක්. මෙය ස්වභාවික ගෑස් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියටද පටහැනි. මෙම ගිවිසුමට එළඹ තිබෙන්නේ නියමිත ටෙන්ඩර් ක්‍රමයක් නැතිවයි. එසේම ඇමති මණ්ඩලයටද මේ ගිවිසුම පිළිබඳ නියම අවබෝධයක් නැහැ. එසේම නියම තක්සේරුවකුත් කර නැහැ. මේ ජනතාවට විශාල පාඩුවක් කරන ගිවිසුමක්. අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු විදුලි බල වෘත්තීය සමිතිය වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරපෙරුම මහතා කරුණු ඉදිරිපත් කළා.
ඔහු සඳහන් කළේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ ප්‍රතිපාදන කඩ කරමින් රජය මෙම ගිවිසුමට එළඹ ඇති බවයි. ස්වාමිනී බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා ගෑස් සැපීමේ ඒකාධිකාරී ඇමරිකානු සමාගම වෙත පැවරීම අහිතකර බව. ඒ හරහා වාසිදායක මිල ගණන් යටතේ ගෑස් මිලදී ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වන බවත් ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. ඒ වගේම යුග දනවි කොටස් ඇමරිකානු සමාගම වෙත පැවරීම පිළිබඳව සොයාබැලීම සඳහා මුදල් අමාත්‍යාංශය මගින් පත්කල කමිටුවලට බලශක්ති අමාත්‍යාංශයේ නියෝජිතයෙකු පත් කෙරුණේ නැති බවත් ඔහු සිය නිරීක්ෂණවල සඳහන් කළා. අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා විසින්ද මේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයේදී සම්මත නොවූ බව ප්‍රකාශ කර තිබෙනවා. එසේනම් ගිවිසුම සම්මත වූ බවට අමාත්‍ය මණ්ඩල ලේකම් විසින් අධිකරණයේ හමුවේ දක්වන කරුණු අසත්‍යක්ද යන සැකය මතුවෙනවා. ඉන් අනතුරුව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින විමල් වීරවංශ උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කර යන අමාත්‍යවරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් වුණා. එම අවස්ථාවේදී නැගී සිටි නීතිපති සංජය රාජරත්න මහතා මෙම අමාත්‍යවරු තුන්දෙනා ඉදිරිපත් කළ දියුරුම් පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ විරෝධතාවක් මතු කර සිටියා. ස්වාමිනී මෙම අමාත්‍යවරු තුන්දෙනා ඉදිරිපත් කර තිබෙන දියුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට පටහැනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකත්වයේ ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දියුරුම් දී සිටින එම අමාත්‍යවරු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙම දියුරුම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එම විරෝධතාව ඔබගේ දේශනවලදී ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන් විනසුරු මඩුල්ල අනතුරුව විමල් වාසුහා ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාට කරුණු දැක්වීමට අවසර ලබා දුන්නා. එහෙත් අදාළ ගිවිසුමට එරෙහිව අධිකරණයේ හමුවේ නඩු පැවරීමෙන් පසුව ඔවුන් ප්‍රසිද්ධියේ සත්‍ය තත්වය සමාජයට පැහැදිලි කළ බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. ඉකුත් සැප්තැම්බර් 6 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම ගිවිසුමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් නොවූ බව තම සේවාදායක අමාත්‍යවරු විසින් ප්‍රකාශ කරන බවද ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කළා. ස්වාමිනී සැප්තැම්බර් මාස 6 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්ුණේ වීඩියෝ තාක්ෂණය හරහා. එම රැස්වීමේදී මෙම ගිවිසුමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් වුණේ නැහැ. එවැනි සංදේශයක් මගේ සේවාදායක අමාත්‍යවරු තුන්දෙනා විසින් දුටුවෙත් නැහැ. එහි පිටපතක් ලබා දී තිබුණෙත් නැහැ. එදින අවසන් තීරණයක් ගැනුණෙත් නැහැ. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සම්මත නොවූ මෙම අමාත්‍ය මණ්ඩල යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා විසින් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවත් සඳහන් කළා. අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වයේ උල්ලංඝනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකින් අමාත්‍ය මණ්ඩලයේ නිරපීමට කටයුතු නොකරන්නේ ඇයිදයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ඊයේ අධිකරණයේ හමුවේ ප්‍රශ්න කර තිබුණා. තම සේවාදායකින් රජයට සම්බන්ධ වී සිටින්නේ විවිධ පක්ෂ නියෝජනය කරමින් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා එම පක්ෂ අතර තිබෙන එකඟතාවයන් අනුව අමාත්‍ය ධුරවලින් ඉවත් කළ නොහැකි බවත් මෙහිදී ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර සිටියා. ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතාගේ වැඩිදුර දේශන ජනවාරි මාස 10 වනදා තෙක් කල් තිබුණා. ගෑස්වල ප්‍රමිතිය තීරණය කරන රැස්වීම හදිසියේ ඊයේ පවත්වා තිබෙනවා. එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ 20 වනදායි. ඊයේ පැවැත් වූ රැස්වීමට අනුව ප්‍රොපේන් සංයුතිය 30%ක් ලෙස තීරණය කළ බව රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අදාධිකරණයට දන්වා සිටියා. ඒ ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී රටපුරාම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වන්නට වුණා. අදත් ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වුණා. මෙම ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමුණේ නාගානන්ද කොඩිතුවක්කු මහතා අභ්‍යාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේ. ඒ අනුව පෙත්සම සලකා බැලීම අදත් සිදු වුණා. මෙහිදී ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙකට අධිකරණ පහත නියෝග ලබා දුන්නා. මෙන් ඉදිරියට ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කළ හැකි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්ණායකයන්ට අනුකූලව පමණයි. දැනට භාවිත නොකළ වෙළඳපොළේ ඇති සියලු ගෑස් සිලින්ඩර නැවත ලබා ගත යුතුයි. එසේම සංයුතිය ගෑස් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කළ යුතුයි. මේ පෙත්සම ඉදිරිපත් කළ නාගානන්ද කොඩිතුවක්කු මහතා මේ නඩුව ජනවාරි මාසේ 26 වෙනිදා නඩුව ආයේ විභාගයට ගන්නකම් මේක ක්‍රියාත්මක කරන්න කියලා. මොනවද දැනට වෙළඳපළේ තියෙන සහ පාරිභෝගිකයෝ ළඟ තියෙන සම්පූර්ණ සිලින්ඩර් සියල්ලම ආපහු බාර ගන්න. ක්‍රමවේදී ක්‍රියාත්මක කිරීමේ බලධරය හැටියට ඒක වගකීම පැවරෙන්නේ ප්‍රමිති කාර්යාංශයට හා පාරිභෝගික කටයුතු අධිකාරියට. මින් ඉදිරියට සෑම ගෑස් සිලින්ඩරයකම ප්‍රොපේන්, බියුටේන් සංයුතිය පැහැදිලිව ඒක සිලින්ඩරේම සඳහන් කරන එක. ඒ වගේම අධිකරණ
ඉන්න පැහැදිලිව තව දෙයක් අවධාරණය කළා ගෑස් සිලින්ඩර් බාගෙට පාවිච්චි කරපු ගෑස් සිලින්ඩර් ආපෝ ඒව දැන් පරිභෝගිකයෝ පාවිච්චි කරන්නේ නැහැ පැත්තක තියලා තියෙනවා ඒව සම්බන්ධයෙන් උත් වහාම හැකි ඉක්මනින් ඒව ආපහු බාර ගැනීම පිළිබඳව ක්‍රමවේදයක් සකස් කිරීම ගැනත් මේ නඩු තීන්දුවේ සඳහන් වෙනවා මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 7200ක් සහිත නෞකා දෙක තවමත් බෝපිටියේ මුහුදු තීරයේ නැඟුරම්ලා තිබෙනවා මෙතර අදත් ගෑස් පිපිරීමක් ගාල්ල යග්ගහ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගෑස් හිඟය පිළිබඳව අදත් ජනතාව සිය විරෝධය පළ කරා. ගෑස් තාම ආවේ නැහැ දැන් සතියකින් විතර. දැන් මුකුත්ම නැහැ ගෑස් ටැංකිය විතරයි තියෙන්නේ. ගෑස් ගන්න නම් මේ පාරිභෝගික අපිට දොස් කියනවා මිනිස්සු බයිනෝ. ඉතින් සෑල මොනාට කල්පනා කළා ගණන් වැඩිම හරි කමන අපිට ගෑස් එක ලබා දෙන්න ලොකු පිංසිද්ද ලැබෙයි සර් වාට. කිස් ගෑස් අරන් යන්නේ? අයියේ. කිස් නෑලු ගෑස්. ඒවත් නැහැ කියලා අපරාධ වලින් සල්ලි කියලා. නමුත් මිනිස්සු එකෙන් කොහමරි ගෑස් එකක් හොයා ගන්න උත්සාහ කරන්නේ. දැන් මේගොල්ලෝ ගුව මෙතන නැත්තම් මේන් ස්ට්‍රීට් යන් කියලා ලොරියකින් හරි ගන්න. මං හිතන්නේ මං කියන්නේ ඒගොල්ලන්ට යන්න එපා අපරාධ කියලා හැරලෙන්න වෙන්නේ කියලා. ඒ හොඳ ගෑස් උත් නෙවෙන්නේ තියෙන්නේ බෝම්බ වගේ තමයි තියෙන්නේ. ඉතින් හැමදාම රජය කියනවා තමයි උනාට කරපු කෙනෙක් නෑ හැමදාම ප්‍රෝත්ති වලට වාර්තා විතරයි දෙන්නේ මේගොල්ලෝ. අපි ආණ්ඩුවරම කෑ ගාලා වැඩක් නෑනේ. කණ්ඩ නෑ බොණ්ඩ නෑ ගෑස් නෑ අරව නෑ මේව ගාලා හරියන්නේ නෑනේ. ආණ්ඩුවට අපි නම් බයින්නේ නෑ. මෙතර අයිති නුදසා කාන්තාවන් අද විරෝධතාවයක් පැවැත්වුවා. ඒ ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට වන්දි ලබා දෙන ලෙස ඉල්ලමින්. වෙළඳ ඇමතිතුමා කියනවා මගේ බලය ගලවලා දාලා ලසන් තල ගෙවන්නට දීලලු මොකද්ද මේ විහිළුව මේ රටේ ඇමතිවරුන් ලැජ්ජ නැද්ද තමන්ගේ මත්තමන්ට වගකීමක් නැහැ කියන්නේ ලසන්තද බන්දුලද කියලා අපිට අදාළ නැහැ හැබැයි අපි දන්නවා කාන්තාව මේ යනවා බහල ගෑස් පිපිරලා මේ නිදාගෙන ඉන්නේ ජනාධිපතිතුමා කොහෙද ඉන්නේ අගමැතිතුමා කොහෙද ඉන්නේ වහාම මේ වියසනයේ මැදිහත් වෙන්න මේ අතර ගෑස් පිපිරීම් වලින් ජනතාවට සිදු වූ හානි වලට සමගම් වගකිවිය යුතු බව ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා අද පැහැදිලි කිරීමක් සිදු කළා ගෑස් සම්බන්ධ රක්ෂණ වර්ග දෙකක් තියෙනවා ආවරණ දෙකක් තියෙනවා ඒ ආවරණ දෙකේ මිලියන ගාණක් ඒ ආවරණය සිදු කරන්න ඕනේ ඒ ගෑස් වලට අදාළ රක්ෂණයත් මේ අය මොනවාරි ක්‍රමයකින් අවභාවිතා කළාද කියන ප්‍රශ්නේ මතුවෙනවා මොකද මේ අවස්ථාව වන විට ඒ සභාපතිතුමා හෝ ඒට අදාළ සූසු පුද්ගලයෙක් ඉදිරියට පැමිණිලා ජනතාවට මෙච්ච මේ අසාධාරණේ අකටයුත්ත සම්බන්ධයෙන් ඔවුන් ලොකු අමාරුවක වැටලා ඉන්නේ. ඉතින් ඒ තත්වයට පැහැදිලි හේතුවක් දැන්වීම යුතුයි. ඊළඟට පාවිච්චි කරන්නේ නැති ගෑස් ටික ගන්නවයි කියන එකදී මොකද්ද අදහස් කරන්නේ? පාවිච්චි කරමින් තියෙනේමයි මොකද්ද තිබෙන ආරක්ෂක තත්වය. මේ සියල්ල ගැනම වගකීම ඒ අය දැරිය යුතුයි. මෙතර ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වල සභාපතිවරුන් දෙදෙනා අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිස මහමුවට කැඳවා තිබුණා. ඒ ගෑස් සිලින්ඩරවල ගුණාත්මකභාවය ගැන සිදු කළ පැමිණිලි දෙකකට සාක්ෂි ලබා දීම සඳහායි. මෙහිදී ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා මාධ්‍යට අදහස් නොදක්වමින් එම ස්ථානයෙන් පිටව ගියා. සත්‍ය වශයෙන්ම ගෑස් වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තියෙනවද? එහෙම නැත්නම් මේ පිටිපස දේශපාලන අරමුණක් තියෙනවද? එහෙම නැත්නම් රටේ මිනිස්සු බීතියට බත් කරලා ගැටලුවක් ඇති කරන්න හදනවද කියන එක ගැන පුළුල් පරීක්ෂණයක් කරලා මේ සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගත යුතුයි කිය. අස්වැ පැනලා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. ගෑස් සමාගම් දෙකටම මේ තමන්ගේ වරදින් මේ කාරණේ සිදු වුණා කියලා අද පිළිගන්න තියෙනවා. එතකොට මේවට වන්දි අනිවාර්යෙන් වහම ගෙවන්න ඕනේ. මේ සිද්ධින් වලට. දැන් ජීවිතයක් අහිමි වුණා. දැන දැනම ජනතාව තමන්ගේ පාරිභෝගිකය රවට්ටලා තියෙනවා. මේ තත්ත්වය තුළ මේ කටයුතු කරපු සියලු දෙනාට දේශපාලඥයෝ ඉඳන් සියලු දෙනාටම අපරාධ නීති යටතේ දඬුවම් දිය යුතුයි. දැන් දෙවෙනි වතාවට ගෑස් බෝලින් ගෑස් පිපිරීම් වලින් 727ක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ගෑස් ලිප් පුපුරා හැරලා. දැන් මේ ජීවිතයක් අහු අහිමුණා. මේවට වන්දි ගන්න කවුද ආණ්ඩුවද? මේකවත් හරියට පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් මේ තියෙන්නේ. අපි කරුණාවෙන් කියනවා මේ හැමදේම ඇමතිවරු කරන වැඩි සභාපතිවරු කරන වැඩි සියල්ල ජනාධිපති පිටපටවන්න බෑ. ඒක නිසා ඒ අදාළ රාජ්‍ය ඇමති අදාළ ඒ සමාගම් වල සභාපතිවරු ඉදිරියට ඇහිලා මේක ඇත්ත ජනතාවට කියනවා
මෙරටින් හඳුනාගත් ඉන්දීය ජාතික ඔමික්‍රෝන් රෝගියා රටින් පිටවීමට ගිය අවස්ථාවේදී ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශය පවසනවා. ඔහු තවමත් මෙරට රැඳී සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ප්‍රකාශ කළේ. මේ අතර ඔමික්‍රෝන් වෛරසය සමාජගත වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ओमिक्रोन वायरस प्रभेदे आसादित तवात रोगी इंतिदिनेक ये तहावरूना मिनट पलमु ओमिक्रोन रोगी कांतावगे स्वामी पुर्षा विदेश कत्वसित पेमिनी पुत्कलेकुगे आश्रुते कुहा इंदिय जातिक विदेश के कुत एम आसादितिन अतरत एतुला अदाले इंदिय जातिकया मिनट पेमिन एत्ते पसुगे नावन दाए ओहु कोविट मर्दन एन्नत देकमल बागत पुत्कले එසේම ඔහු කොවිඩ් වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු කරන ලද PCR ප්‍රතිඵලයක්ද සහිතවයි මෙරටට ඇතුළු වී තිබුණේ. අදාළ පුද්ගලයා පසුගිය 11 වනදා මෙරටින් පිටව ගිය බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ මීට පෙර ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඔහු මෙරට රැඳී සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මුතේ රෝගියා ලංකාව තුළ සිටිනවා. ඔහු දැනට අපගේ අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථානයක නිරෝධායනයේ බිමේ සිටිනවා. මෙම විදේශිකයා එන්නත් දෙකම ලබාගෙන ලංකාවට පැමිණෙද්දී පැය 72කට කලින් ගත PCR එක නෙගටිව් කෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඔවුන්ගේ ආපෝ සැරයක් අපි PCR එකක් කරන්නේ ගුවන්තොට පොලේදී. එතකොට මොහු ආපෝ පිටත් වෙන්න යාමේදී තමයි ආපෝ සැරයක් අපි PCR එක කරලා තියෙන්නේ. ඉතින් එතකොට තමයි මොහු අඳුරගෙන තියෙන්නේ. එම කාල සීමාවෙදී මොහු මොන මොන ස්ථානවලට ගියාද කියන එක අපි දැන් හොයාගෙන යනවා. ඒ හැම ස්ථානයකදීම මුගින් බොවමිට හැකියාවක් තියනවාද නැද්ද කියන එක අපිට පසුව තමයි ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ. මෙම පුද්ගලයා බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි කැසිනෝ සමාජ ශාලාවකට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය සමාජගත වීමට වැඩි ඉඩකඩක් පවතින බවටයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. විදේශිකයා බම්බලපිටිය ප්‍රදේශයේ යම් යම් කෙළ සමාජ ක්‍රියාකාරකම් කරලා තියෙනවා. විශේෂයෙන්ම වැඩි ජනගහනයක් එක්ක ගැවසිලා තියෙනවා. මේත් එක්ක වැඩි ආසාදිතින් ප්‍රමාණයක් සිටින්නට පුළුවන් නේද? අනිවාර්යයෙන් මේක තමයි ඒ නිසාම තමයි දැන් මේ පුද්ගලයාගේ ආශ්‍රිතයෙන් හොයමින් ඒ අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය මලධාරීන් ඒ කටයුත්ත කරගෙන යනවා කරලා එතෙන්දිත් අපිට වැදගත් වෙන්නේ දැන් අපි යම් ආකාරයකට මේ පුද්ගලයාගේ ඉන්න ආශ්‍රිතය ඔමික්‍රෝන් රෝගියෙක් හැටියට හඳුනාගත්තොත් අපිට ලබා දෙන එකම පණිවුඩය තමයි දැන් මේ ප්‍රදේශයටත් මේ රෝගිය පැතිරිලා ගින් කියන එක. මේ අතර රටට ඇතුළු වීමේදී සිදු කරන PCR පරීක්ෂණ නැවැත්වීම හේතුවෙන් රට තුල ඔමික්‍රෝන් වෛරසය පැතිරීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා චෝදනා කරනවා. ඒ ආසාදිතයා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඔමික්‍රෝන් අරගෙන කියන එක තමයි අපිට මේ වෙලාවේ විශ්වාස කරන්නට පුළුවන්. ඔහු කොච්චර ප්‍රමාණයකට මේක ආසාදනය කෙරෙව්වද කොච්චර ප්‍රමාණයකට ආශ්‍රිතව ඉන්නවද කියන කාරණාවන් පිළිබඳව මේ වෙලාවෙත් වැඩපිළිවෙලක් තියෙනවද නැද්ද කියන එක අපිට අතිශය සැකසිතයි. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමා කියන්නේ එතුමා නැවත තමන්ගේ රටට ගියා කියලා. සම්නිවේදනයේ අතරම බරපතල පරස්පර විරෝධයක් තියෙනවා. මොකද රසායනාගාරය මොහු ආසාදිතයෙක් බව වාර්තා කරලා තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු වසංගත රෝගාංශය ඇතුළු සියලු බලධාරීන් පාර්ශව 18කට 11 වෙනිදා ආසාදිතයෙක් කියලා වාර්තා කරපු එක අදටත් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නේ නැහැ කියන්නේ මේකේ කොච්චර ගැටලු සහගත තත්වයක් තියෙනවද කියලා අපිට ඉතා පැහැදිලි. අපි නැවත ජනාධිපතිවරයාට කියනවා දැන්වත් උද්දච්ච සිතුවිලි වලින් රටට ඇතුළු වීමේදී කරන ඔන් ඇරයිවල් PCR පරීක්ෂණය බලහත්කාරයෙන් නවත්තපු එක අයින් කරන්න. මේ අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට පළෙන් ඔමික්‍රෝන් රැල්ලක් ගෙනල්ලා දෙන වැඩපිළිවෙළ තමයි ගුවන්තොටුපළ පරිශ්‍රයේ මේ වෙනකොට වෙන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍යයට ශීත ඍතුව ආරම්භ වී තිබෙනවා. ශීත ඍතුව ආරම්භයත් සමග නව කොවිඩ් රැල්ලක්ද ආරම්භ වුණා. මෙවර කොවිඩ් ව්‍යාප්තියේ විශේෂත්වය වනුයේ කොවිඩ් ප්‍රභේද දෙකක් දක්නට ලැබීමයි. ඒ කොවිඩ් ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේදයි. ගෙවුණු සතිය තුළ පමණක් නව කොවිඩ් ආසාදිතින් 442378ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් නව ආසාදිතින් 88000කට වැඩියෙන් වාර්තා වූ බවයි සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. ඊට පෙර දින කොවිඩ් ආසාදිතින් 78000ක් පමණ හඳුනා ගනුනා. ඒ අනුව දෛනික කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීමේ පරතරය අවම වශයෙන් 10000කට වැඩි. මෙය අතිශය අවදානම් ව්‍යාප්තියක් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. එහෙත් තවමත් රට ලොක්ඩවුන් කිරීමේ බලාපොරොත්තුවක් නැති බව අගමැති බොරිස් ජොන්සන් මහතා ඊයේ ප්‍රකාශ කළා. එන්නත්කරණය සහ බූස්ටර් එනත ලබා ගැනීම මීට ඇති එකම විකල්පය බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ජපානයෙන්ද ප්‍රථම වතාවට ඔමික්‍රෝන් රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා. 27 වෙනිදි ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණ ඇතැයි ජපාන් සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඇය සමග සමීපව ඇසුරු කළ අයද හඳුනාගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පොහොර අද මාෆියාවක් බවට පත්ව අවසන්. අන්තිමේදී සූරා කෑමට ලක් වී ඇත්තේ ගොවියායි. රටක ජීවනාලිය ගොවිතැනයි. ගොවියාට වැරදුණු තැන රටටම වරදින බව අමුතුවෙන් කිව යුතු නැහැ. අතට අහුවෙන දේවල් වලට ලේබල් ගහලා අසරණ ගොවියන්ගේ අතට පොහොර කියලා යවන බවට ඕනෑතරම් සාක්ෂි අද තිබෙනවා. අදවන විට විවිධ ලේබල් යටතේ කාබනික පොහොර, ගොම පොහොර, මඩ පොහොර ආදී වශයෙන් පැකට් ගොවි ජනතාවට අලෙවි කරන මාෆියාකරුවන් පිරිසක් මෙහි වෙලා. සමහර පොහොර ලේබල් වල ගහලා තියෙන අකුරුත් වැරදි. මේ හොර නිෂ්පාදකින් නයිට්‍රජන්, සෝඩියම්, පොටෑසියම් හඳුනන්නේ නැති බවද පැහැදිලිව පෙනෙනවා. හැබැයි පැකට් එකේ මුදල නම් හොඳට දන්නවා. මේ තියෙනවා කියන නයිට්‍රජන්, සෝඩියම්, පොටෑසියම් මේ තරම් මිල ගණන් වලට ගොවියාට අලෙවි කරන්න තීන්දුව කළේ කවුද? ඇත්තටම මේ පොහොරවල අඩංගු දේවල් සහතික කලේ කවුද? අසරණ ගොවියාවත් මේ ආකාරයට හූරා කන්න ඉඩ දීලා වගකිව යුතු මැති ඇමතිවරුන් සේම නිලධාරින්ගෙනුත් හොර නින්දද කියලා අහන්න වෙනවා. මේ අතර සමගී ජනබලවේගයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද නොච්චාගම දීප පැතුණා. ඒ පොහොර හිඟයට වහා පිළියම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද නැනෝ නයිට්‍රජන් උත් නැ නැනෝ නයිට්‍රජන් ගෙනාපුවා තැන් තැන් වල පුපුරනවා ඒ අසුචි නැනෝ නයිට්‍රජන් ගහන්න බෑ ගොයමට ගැහුවාම ගොයම් බල්ලෝ කනවා ඉතිහාසයේ කවදාකවත් මෙහෙම වෙලා නැහැ ආණ්ඩුව දෙනවා කියපු දේශීය කොම්පෝස්ට් පොහොරවල අද තියෙන්නේ ටයර් කෑලි බෝතල් කටු කිරිමැටි ගුලි ඉතින් ඒව අරන් කොහොමද මේ ගොවීන් තමන්ගේ වගාවට යොදන්නේ මේ රටවටේ දින 72ක් රවුම් ගහපු චීන අසුචි නැවට දැන් ආණ්ඩුව සල්ලි ගෙවලා තිනවා බිලියන 6.5ක් ගෙවලා තිනවා ද මේ රටේ ජනතාවගේ සල්ලි ගෝඨාභය රාජ පක්ෂ මහත්තයා ඇවිල්ලා රුවන්වැලි සෑය ළඟ දියුරලා කිව්වා ගොවීන්ට නොමිලේ පොහොර දෙනවා කියලා. හැබැයි අද නොමිලෙත් නැහැ සල්ලි වලට ගන්නත් නැහැ. පොහොර නැතිකම නිසා නව අස්වැන්න 80%කින් පහළ යනු ඇතැයි අනුරාධපුරයේ තිරප්පනේ ගොවීන් රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතාට ප්‍රකාශ කළා. දවස් 45ක් කොමයි දෙත්තේ. ඒවා දවස් 45 ආදායම් ගන්න නම් රසායනික පොහොර අනිවාර්යෙන්ම ඕන. නැත්නම් ඇදෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉතින් දේශීය බීජ නිෂ්පාදනය කරලා ඒව බෙදාගෙන ඉන්න ඕන. මේ අතර අදත් රට පුරා ගොවීන් සිය විරෝධී රජයට පළ කළා. ඒ දැනට ඇති පොහොර හිඟය සහ සුදුසු නැති පොහොර තම වගාවට ලබා දීම සම්බන්ධයෙන් මේ ඡන්දය අරගෙන අහිංසක ගොවියෝ රවට්ටන්න දීලා තියෙන කොම්පොස් මේවෙන් තමයි අපිට මේ වගා කරන්න කියලා කියන්නේ. මොළ හතක් තියනවා කියන එකකුද? හැබැයි මේ කරන වැඩ මොළ හතේ වැඩද කියලා අපිට තේරුම් ගන්න බෑ. සාධාරණ විසඳුමක් දීපියව් නැත්නම් බැරි නම් ඵලයව් පොහොර ටිකක් නෑ තෙල් ටික ගහන්න කියපුවා මේ තෙල් වලට රුපියල් 10-12000ක් ගෙවන්න ඕන. 10-12000 දෙන්න තියන දැන් කතකන කරබඩු තියලා ඉවරයි කණේ දෙක විතරයි දැන් තියෙන්නේ. ආයේ තියන්න දෙයක්වත් නෑ. ඇමතිතුමා නම් කියනවා පොහොර ටිකක් දෙනවා අරවා දෙනවා මේවා දෙනවා කියලා. මේ වගේ වී පැහැෙනවා කියලා මේ කොම්පෝස්ට් දාලා වී හැදෙනවා නේ මේවයි කරලා තියෙනවා. රොඩු ජරාව තියෙන තනි කර. කුසිකර්ම ඇමතිතුමා ටයිකෝඩ් දාගෙන මේ යුරෝපීය ඇඳුමින් තමයි පාර්ලිමේන්තුවට එන්නේ. දැන් අපිට පොහොර නැතුව කුඹුරු වගා කරන්න කියන නැෂනල් එක ඇම්බලා පාර්ලිමේන්තුවට එන්නේ. අපිට මේ පොහොර නැතුව ගිහින් කරන්න කියනවා වගේ තමයි ඒක. මොනේ කුසිකර්ම ඇමතිතුමා ඉතින් මේ නියර දිගවත් යනවා ඉඳගෙන වැටෙනවා නියර පල්ලේ. කුඹුරුදියා බලන්නවත් ඒ කටිය එන්නේ නැහනේ. අද කාලේ පුතා ගෑනුන්ගේ දරුවෙක්වත් හම්බෙන්නේ නැහැ විටමින් නැතුව. කුසිකර්ම ඇමතිතුමාගෙන් දොස්තර කෙනෙක් කියලා හිටියා නම් කිසිම ගෑනුන්ගේ විටමින් එකක් දෙන්නේ. ජාතිය පිනවලට තමයි දොස්තර කෙනෙක් උන්නේ නැත්තේ. ගෑස් හිඟය නිසා ඉන්දියාප්පයක්වත් ආප්පයක්වත් හදාගන්න බැරිව සමහර හෝටල් වහලා දාලා. සමහර හෝටල් වහලා දාලා තියෙන්නේ එළවලු මස් බිත්තරවල මිල ඉහළ යාම නිසායි. එළවලු දෙකක් තුනක් දාලා අද බත් පැකට් එකක් විකුණ ගන්න බෑ. ඒ තරමටම මිල ඉහළයි. මේ අතර ඩොලර් හිඟය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් 1000කට වැඩි ප්‍රමාණයක් තවමත් වරා ඉහිර වෙලා. තව ටික දවසක් ගියොත් මේ ආහාර රට ඇතුළට අරගෙන වැඩක් නැති වේවි. පැයෙන් පැය දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිල පාලනයට රජය අසමත් වෙලා. හේතු කියන මැති අමතිවරු සියලු කුණු බෙංගාල බොක්කට කිව්වා වගේ කොවිඩ් වසංගතයට හැමදේම පවරනවා. අහක යන පොහොර ප්‍රශ්නයක් දාගෙන එළවලු අස්වැන්නත් අඩු කරගත්තා කියලා සමහරුන්ට තේරෙන්නෙම නැහැ. මේ අද පිටකොටුව එළවලු මිල ගණන් තත්වයයි. ලොකු ලොකු කොහමද
යන්නේ මේ දවස්වල? අද වෙනකොට ආරම්භිත ආර්ථිකයේ ලෝණු ගලක 350ක් විතර වෙනවා. පෙරේද රංගියේ 240ට වගේ ගියේ. එක පාටක් තොග මිලෙන් ගියේ රුපියල් 80ක් 90ක් විතර ඇඩිලා තියෙනවා. රතු ලෝණු මිල ඇවිල්ලා දැන් 290යි. 220ට තිබේ ඒකත් ගණන් ගියා. අල මිල 106ටයි 150යි. මිල වැඩි වෙලා තියෙන්නේ බඩු ඔක්කොම මිල වැඩි. මල් මිස් කිලෝ රුපියල් 750ක් විතර වෙනවා. අවු මිස් කිලෝ රුපියල් 900යි. ගෝ රුපියල් 350යි. වම්බුල් 280යි. කැරට් 400යි. බෝංචිය 350යි. ලීස් 360යි. ඔක්කොම වැඩිලා තියෙන්නේ මේ විදිහට කොහොම කරන්නද කියලා හිතාගෙන ඉරින්. ලොකු ලෝණු මිල කියලා තියෙනවා නේ. ඇත්තටම ආණ්ඩුව කරපු ලොකුම මෝඩකම තමයි කාබනික පෝර ක්‍රමය ලංකාවටම සමස්තයක් හැටියට එකපාර ක්‍රියාත්මක කරන්න ගියා. තව මාස දෙක තුනක් යනකොට තනිකර එළවලු නැති වෙයි. මොකද බඩු මිල? අපිට තමයි හොඳටම කරලා තියෙන්නේ. පොඩි මිනිස්සු කොහමද කන්නේ? දැන් සැපයි අපිට. කියලා වැඩක් නෑ. හරි ලාභයි. ලාභයි ලාභයි පුතේ ලාභයි. කාලා ඉවරයි. තමුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු මිල අහස උසට ගිහින් කිරිපිටි හිඟය ආයෙත් ඇවිත් දැන් පිටි පැකට් එකක් ගන්න ජනතාවට පෝලිම් වලට එන්න සිද්ධ වෙලා දේශීය කිරිගොවියා නැංවීමට හැම රජයක්ම කතා කළා බොහෝ විට මේව කතා සාප්පු විතරක් වුණා සමහර ආණ්ඩු ගෙන්වපු කිරි දෙනුන් ගෙන්ද කොමිස් ගැහුවා කිරිගොවියවත් රැවැට්ටුවා අන්තිමට කිරට ගෙනාපු කිරි දෙනුන් කිරි දෙන්නෙම නැතිව මිය ගියා දේශීය කිරිපිටි නිෂ්පාදනය හරියට වුණා නම් අපට මේ විදිහට කිරිපිටි පැකට් එකක් ගන්න පෝලිම් වලට එන්න සිද්ධ වෙන්නේ නැහැ මේ අතර කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය බාණ්ඩ ඇතුළත් බහලුම් 1000කට වැඩියෙන් වරායේ හිර වෙලා තියෙනවා. ඒ ඩොලර් නැතිකම නිසායි. මේ බහලුම් නිදහස් කරගන්න වෙළඳ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය බාණ්ඩ ආනයන කරවනුයි. කෙසේ වෙතත් මහ බැංකුව පවසන්නේ බහලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් සෙමෙන් නිදහස් කරන බවයි. මේ අතර මහ බැංකුව ඩොලර් විනිමය අනුපාතයේ වෙනසක් නැතිව පවත්වාගෙන යන බව මහ බැංකුව අධිපති අජිත් නිවට් කබ්‍රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. රුපියල පාවෙන්න ඉඩ හැර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රකාශ වන තොරතුරු වැරදි බවද ඔහු පෙන්වා දෙනවා. මේ අතර පිපිරෙන ගෑස් අර්බුදය තවමත් අවසන් වී නැහැ. ඒ නිසා අද ගෑස් හිඟයක් ආයෙත් ඇති වෙලා. සමහර හෝටල් වහල දාලා ජනතාව ගෑස් ගන්න පෝලිම් වලට ඇවිල්ලා එදා වේල කඩෙන් කාපු ජනතාවට දැන් දත් මිටි කන්න සිද්ධ වෙලා ගෑස් නැතුව කඩේ වාලා තියෙන දෙකම කඩේ දෙකක් තියෙනවා කඩේ ගෑස් නැතුව පීයේ ඉඳලා කඩේ වාලේ තියෙන කොයිවත් ගෑස් නැහැ අපිට කඩේ වාලා මම ගෙදර දලා දැන් ඊයේ තමයි හාවේ ඒක ගෑස් අවකත් පාවිච්චි කරන්න නැහැ ඉතින් මේ ගෑස් නැතුව කොහමද අපි කඩේ කරන්නේ ඒකෙන්ද අපි ඉතින් වාලා දෙන්න ගෑස් නැහැ තාස් දෙකක් තර ගෑස් නැහැ දැන් ගෑස් කවද්දයි අපේ කඩේ කවද්දාරින්නේ අපි දරුපෞල් කාර්ය අපි කොහොමද කන්නේ අපි මේ වැඩ කරොත් තමයි අපි කණ්ඩ ඕනේ ගෑස් නැතු මුදලාලි කොහොමද පඩි දෙන්නේ අපිට වැඩ කරොත් එහෙම එට එනවා කියනවා අද එනවා කියනවා කවම නැහැ සර් නත් නැහැ බොණ්ඩත් නැහැ කඩවලුත් වහලා ගෑස් වතුර මේ ගෑස්ුත් නැහැ වතුරත් නැහැ ආ ඒවා සාගාන වැඩනේ හැමදේම ගණන් මොකද්ද මේ කරන අපරාධ අද ආණ්ඩුව කැඳ හැලියක් වෙලා පුළුවන් නම් කෝපා කමිටු වලින් හෙළිදරව් වූ කරුණු වලට පරීක්ෂණ පවත්වලා දඬුවම් දෙන්න පටන් ගන්නෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අභියෝග කරනවා. දැන් මේ රටේ අතිමහත් බහුතරයකට පැහැදිලි වෙනවා රට යන අත ආණ්ඩුව යන අත අද මේ ආණ්ඩුව කැඳ හැලියක් මිත්‍රවරුනි. එක්කෙනාට එක්කෙනා නැහැ. හැම දෙනාම දරන්නේ පරස්පර මත. මොහොතකට හිතලා බලන්න. හැම පැත්තකින්ම හැම අතකටම අදිනකොට මොකද සිද්ධ වෙන්නේ? සම්පූර්ණයෙන්ම නන්නත්තර වේ. අද රටත් නන්නත්තර වෙලා හමාරයි. මේ සැසිවාරයේ කල් දැමීම තුල මේ පොහොට්ටු ආණ්ඩුව බලපතල වරදක් කළා දිවෙ. හැබැයි මේක හදාගන්නත් පුළුවන්. මේ මම කියන දේ වැරදි බොරුයි කියලා ඔප්පු කරන්න හොඳම දේ මොකක්ද? සැසිවාරයේ ආපහු රැස්ුණයින් පස්සේ තිස්ස විතරණ මැතිතුමාටම මේ සභාපතිකම දෙන්නට ඕන. චරිත හේරත් මැතිතුමාටම කෝප් කමිටුවේ සභාපතිකම දෙන්නට ඕන. අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාටම මුදල් කමිටුවේ සභාපතිකම දෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. මේ කමිටු වලින් කරපු පරීක්ෂණ අහෝසි කරන්න නැතුව, ඒ වාර්තා අවලංගු කරන්න නැතුව, ඒ සියලු දේ ඒ විදිහටම පැවතුනාසේ සැලකුවොත් අන්න එතකොට ආණ්ඩුවට පුළුවන් සජිත් ප්‍රේමදාස ඔබ අර කිව්ව කතාව වැරදි කියලා කියන්න. මම මේ අභියෝගය කරනවා මේ ආණ්ඩුවට. පළාත් පාලන මැතිවරණය කොවිඩ් වලට මුවා වී කල්තබා ඇති බවයි පැෆරල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මැතිවරණය කල්තබා ඇත්තේ හුදෙක් දේශපාලන අරමුණු මත බවයි පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ සඳහන් කළේ කොවිඩ් තත්ත්වය සැලකිල්ලටගෙන පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට තීරණය කළ බවයි.
පලත්පලන මැතිවරණයේ අවසන් වරට පැවැත්වුවේ 2018 යහපාලන ආණ්ඩු සමයේ එම අවස්ථාවේදී යහපාලන රාජ්‍ය පරාජයට පත් කරමින් එවකට විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පලත්පලන ආයතනවල බහුතරය දිනාගත්තා. පලත්පලන ආයතන 341 න් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වූයේ 42 ක පමණයි. පලත්පලන ආයතනවල නිල කාලය ලබන පෙබරවාරි 10 වනදාට අවසන් වෙනවා. දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත පලත්පලන මැතිවරණය වසරකින් කල් තැබීමට තීරණය කළ බව රාජමාත්‍ය රොෂන් රණසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළා. මේ අතර මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේද අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ මේ මොහොතේ මැතිවරණයේ කල් දමනු ලබන්නේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පැහැදිලි වන පවයි. මේ අතර පළාත්පලන මැතිවරණයේ කල් දැමීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. ඡන්දවලට බය නැහැ කියපු ආණ්ඩුව, ජනමතයට බය නැහැ කියපු ආණ්ඩුව දේපළ ටික විකුණන්න, තක්කඩි වැඩ කරන්න, හැබැයි අද ජනතාව ඉදිරියට යන්න බැරුව ආණ්ඩුව පලාත්පාලන මැතිවරණය වසරකින් කල් දානවා. අපි ආනවා රෙදි ඇඳගෙන දාණ්ඩුව කල්ැම්මේ අර තමන්ගේ හෙන්චයියලා ගෝලබාලින්ට හොඳට මේ බදු මුදල් ටික හොරකම් කරලා නැවත කුජීත හොරකම් තක්කඩි වැඩ ටික කරන්න තාව අවුරුද්දක් ලයිසන් එක දෙනවා රාජපක්ෂ ආණ්ඩුව. පලාත්පාලන මැතිවරණය කල් තියලා නැහැ. ඒ වැරදිනේ. කවුද කිව්වේ ඒක? අනුදිසනාග මහත්තයාද? සජි ප්‍රේමදාස මහත්තයාද? මමත් කියන්නේ ඡන්දේ දියන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින්. ඡන්ද තිබ්බහම මේ ඔය ඔක්කොම බොරු කයිවරු ඔක්කොම නතර වෙනවා. පලාත්පාලන ඡන්දේ දැන් කල් දාලා තියෙන අවුරුද්දකට. ඇයි කල් දාන්නේ? රට වෙනුවෙන් වැඩ කරපු ආණ්ඩුවක් නම්, රට වෙනුවෙන් සේවය කරපු ආණ්ඩුවක් නම් මාර්තු වල පලාත්පාලන ඡන්දේ තියන්න ඕන. අභියෝග කරන ආණ්ඩුවට කිසිදු ඡන්දයක් මේ මොහොතේ ආණ්ඩුවට ජයග්‍රහණය කරන්න බෑ. මිනිසුන්ට ඡන්දයකට මුහුණ දෙනවට වැඩිය එදිනෙදා ජීවත් වෙන්න බැරුව ඉන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ ගැනත් කල්පනා කරලා වෙන්න ඕනේ ආණ්ඩුවේ තීන්දුව ගන්න ඇත්තේ. නමුත් මැතිවරණයේ කල් දැමීම ගැන අපි ඒ තරම් කැමැත්තක් නැහැ. අනිවාර්ය නිවාඩු යවායති වෛද්‍ය සාෆි ශිහාබ්දීන් මහතා යලි සේවයට පිහිටුවීමට උපදෙස් දී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ආද නිවේදනය කළා. අනිවාර්ය නිවාඩු ගැන්වූ පුද්ගලයෙකුට ආයතන සංග්‍රහයට අනුව වැටුප් ගෙවීමට පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කර තිබෙනවා. වෛද්‍ය සාපි ශ්‍යාබ්දීන් මහතා සේවය කළේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම් මගින් සිංහල කාන්තාවන් වඳ කළ බවට එක් පුවත්පතක් වාර්තා කළා. ඒ අනුව සමාජිකින් 6 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් විමර්ශනයක් පැවැත්වුවා. එහි ප්‍රතිඵලය ලෙසයි 2019 ජූනි මාසේ 11 වනදා වෛද්‍ය සාපි මහතාව අනිවාර්ය නිවාඩු ගන්නු ලැබුවේ. 2020 වසරේ ජනවාරි මාසේ 20 වනදා අතුරු වාර්තාවක් මගින් වෛද්‍ය සාපි මහතා තවදුරටත් අනිවාර්ය නිවාඩු ගන්නු ලැබුවා. ඒ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව පවසමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවද ඔහුව තවදුරටත් අනිවාර්ය නිවාඩු යැවීම අනුමත කර තිබුණා. මේ අතර වෛද්‍ය සාෆි මහතා තමාව අනිවාර්ය නිවාඩු යවා ඇති කාලය තුළ කිසිදු වැටුපක් ගෙවා නැති බව අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබෙනවා. ඔහු තමාව නැවත සේවයේ පිහිටුවන ලෙසද ඉල්ලා තිබෙනවා. ආයතන සංග්‍රහයට අනුව අනිවාර්ය නිවාඩු යැවූ අයෙකුට වැටුප් ගෙවන්නේ නැතිව සිටීම පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විමසීමක් කර තිබෙනවා. ආයතන සංග්‍රහයට අනුව අනිවාර්ය නිවාඩු යැවූ අයෙකුට වැටුප් ගෙවිය යුතු ආකාරය ආයතන සංග්‍රහයේ දක්වා තිබෙනවා. හිඟ වැටුප් ගෙවීම පිළිබඳව නිර්දේශය හැරුණුකොට ඔහු නැවත සේවයේ පිහිටුවන්න උපදෙස් දුන්නේ නැති බව සඳහන් කරනවා. මේ අතර මේ සම්බන්ධයෙන් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ද අදහස් පළ කළා. පැහැදිලිව අම්මලාගේ දෙවැනි දරුවා නොලැබීම පිළිබඳ මව්වරු 1200ක් සාක්ෂි දෙනවා නම් ඒක රටේ පාලකයන්ට දැනෙන්නේ නැද්ද? ජනාධිපතිතුමනි, ඔබතුමාට මේක දැනෙන්න ඕන. ඔබතුමා කරුණා කරලා මේ කුරුණෑගල රෝහලේ තියෙන වාර්තාව කියවන්න. ඔබතුමාගේ වගකීම. මිනිස්සු ඔබතුමාට ගම් පිටින් ගිහිල්ලා ඡන්දෙ දුන්නේ මේ වගේ සිද්ධි වලට ඔබතුමා සාධාරණව යුක්ති ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තු. ජනාධිපතිතුමනි, කුරුණෑගල රෝහලේ වාර්තාව ගින්න ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ඒ වාර්තාව ගෙනල්ලා ඔබතුමාගේ බුද්ධියංශ වලට දීලා මේක කරුණා කළා විමසලා බලන්න මේක ඇත්තද නැත්තද කියලා. දැන් සියත පිටිය. වසර දෙකකට වැඩි කාලයක් කල් ගිය පාසල් සත් සමාජික රග්බි තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. කොවිඩ් වසංගතය හේතුවෙන් වාර දෙකක විරාමයකට පසුව පාසල් රග්බි ක්‍රීඩාවට යළි පණ පෙවීමට ඩයලොග් ගාස්යාටා සමාගම ඉදිරිපත්ව සිටිනවා. ඒ අනුව ඩයලොග් සත් සමාජික රග්බි තරගාවලිය දෙසැම්බර් 18 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙහිදී දක්ෂතම කණ්ඩායම් ශූරතාවය වෙනුවෙන් බස්නාහිර, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් කණ්ඩායම් තරඟවදිනු ඇති. එහි සමාරම්භක අවස්ථාව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම. විශේෂයෙන්ම මයි ස්තුතිවන්ත වෙනවා පාසල් රග්බි සංගමයටත්, ඩයලොග් ආසියාට ආයතනයටත්,
අද නැවත වතාවක් පාසල් රග පටන් ගන්න මුලපිරීම පිළිබඳව. එනවා අපි විශ්වාස කරනවා රග්බි 7ස් අපට ආසියාතිකරයේ පදක්කමකට යා හැකි ක්‍රීඩාවක් විදි. සියද ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.